ආයි බොවන්. ඉතින් පුංචි පුතාලට සුභම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් අපි අපේ අකුර YouTube නාලිකාව ඔස්සේ අලුත්ම අලුත් පාඩමක් අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද දවසේදීත් අපි ඉගෙන ගන්න යන්නේ එක ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව ගණිතයේ විෂය යටතේ එන බොහොම ලස්සන ඒ වගේම වැදගත් පාඩමක්. ඉතින් තීෂ හිතනවා පුංචි ඔයාලා අද දවසේ මේ කරන්න යන පාඩමට ගොඩාක් කැමති වේවි. මොකද පුංචි පුතාලා ආස කරන පාඩමක් තමයි අපි අද උගන්වන්න හදන්නේ. ඉතින් පාඩම මොකද්ද කියලා දැනගන්න කලින් අපි යමු පුංචි ක්‍රියාකාරකමක් සඳහා. ඉතින් පුංචි ඔයාලා තීෂත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාකාරකම මොකද්ද කියලා බලමු. දැන් ඔයාලට පේනවා මෙතන තියෙනවා බිල්ඩින් බ්ලොක්ස් කිහිපයක්. දැන් ඔන්න එක එක පාටින් තියෙනවා. දැන් අපි බලමු මේ පාට අනුව අපි මේ තීනය වෙන් කරලා. දැන් ඔන්න තීච මුලින්ම ගන්නවා කහ පාට එක. දැන් මෙතන තියෙන කීයයිද? එකයි. ඔන්න දැන් මම ඒක මෙහෙම පැත්තකින් තියනවා. ඊළඟට මම ගන්නවා රෝස පාටින් තියෙන ඒවා. දැන් බලන්න රෝස පාටින් කීයක් තියෙනවද? ඔව් රෝස පාටින් දෙකක් තියෙනවා. ඔන්න දැන් කහ පාටින් එකක් තිබුණා. රෝස පාටින් දෙකක් තියෙනවා. දැන් ඊළඟට ඉතුරු වෙලා තියෙන රතු පාටනේ. අපි බලමු රතු පාට ඒවා කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි. දැන් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. දැන් ඔන්න හොඳට බලන්න. දැන් ටීචර් තිබ්බ මේ ඔක්කොම එකටනේ තිබුණේ. දැන් ඒවා පාට අනෝ වෙන් කරලා තියෙනවා. දැන් බලන්න වෙන් කරාට පස්සේ කොහොමද අවිල්ලා තියෙන්නේ කියලා. කහ පාටින් කීයක් තියෙනවද? 1යි. රෝස පාටින් කීයක් තියෙනවද? 2යි. රතු පාටින් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් මොන පුතාලට දැන් පැහැදිලි මොකද්ද අපි කරන්න යන පාඩම කියලා. ඔව් අපි අද කරන්න යන්නේ සංඛ්‍යා පාඩම. එහෙනම් අපේ පාඩමේ නම තමයි එකේ සිට තුනතේ සංඛ්‍යා හඳුනා ගනිමු කියන පාඩම. දැන් පුතාලා අපි ගණන් කරනවනේ 1 2 3 4 වොම කියලා ගණන් කරනවා. දැන් අද දවසේ අපි ඉගෙන ගන්න යන්නේ 1 සිට 3 තෙක් සංඛ්‍යා විතරයි. එතකොට අපි මේ 1 සිට 3 තෙක් සංඛ්‍යා කොහොමද ලියන්නේ? නිවැරදිව ලියන්නේ කොහොමද කියලා තමයි ඉගෙන ගන්න යන්නේ. ඉතින් දැන් පුංචි පුතාලට ටීචර් පෙන්වුවා පුංචි ක්‍රියාකාරකමකින් මෙන්න මේ විදිහට. දැන් කහ පාට බිල්ඩින් බ්ලොක්ස් කීයක් තිබුණාද? 1යි. දැන් ඇඟිලි වලින් පෙන්වන්න ටීචර්ත් එක්කම කීයක් තිබුණාද? 1යි. මේවා තිබුණේ කහ පාටින් 1යි. ඊළඟට රෝස පාටින් කීයක් තිබ්බද? රෝස පාටින් තිබ්බ මෙන්න මේ විදිහට 2ක්. කීයක් තිබ්බද? 2ක්. දැන් ඒකත් පෙන්වන්න බලන්න ඇඟිලි වලින්. 1යි 2යි. දැන් කීයද? මෙතන 2ක් තියෙනවා. දැන් ඊළඟට රතු පාට ඒවා. දැන් ටීචර් ගැතේ රතු පාට ඒවා කීයක් තියෙනවද? ඔව් 3ක් තියෙනවා. දැන් කොහොමද? 1යි 2යි 3යි. ඔන්න දැන් අපි ඇඟිලි වලින් පෙන්නවා කොහොමද සංඛ්‍යා කියලා නේද? 1 2 3 කියලා අපි දැන් ඇඟිලි වලින් 1 සිට 3 තේ සංඛ්‍යා පෙන්නවා. දැන් අපි මේවා ලියන්නේ කොහොමද කියලා දැනගන්නත් ඕනේ නේද? අපිට කියවන්න පෙන්වන්න පුළුවන් වුණාට අපි සංඛ්‍යා ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනනේ. එහෙනම් ඔන්න දැන් අපි නිවැරදිව කොහොමද සංඛ්‍යා ඉගෙන ගන්න කියලා බලමු. මුලින්ම අපි 1 ඉලක්කම, කියන්නේ අංක 1, 1 සංඛ්‍යාව කොහොමද නිවැරදිව ලියන්නේ කියලා බලමු. මේ ලියලා තියෙන ඉලක්කම මොකද්ද කියලා. මොකද්ද මේ ඉලක්කම? ඔව් මේ තමයි 1. දැන් බලන්න අපි 1 ලියන්න පටන් ගන්න කොහෙන්ද කියලා. දැන් මෙන්න මේ විදිහට උඩින් තමයි අපි පටන් ගන්න. මෙහෙම උඩේ ඉඳන් මෙහෙම දිගට ඉරක් ඇඳගෙන ඉන්න තියෙන්නේ. හරිම ලේසි. මෙන්න මෙහෙම තිබ්බා පැන්සල. ඊට පස්සේ මේ විදිහට ඉරක් ඇඳගෙන ඉන්නයි තියෙන්නේ. තනි ඉරක්. දැන් සමහරු මේක වැරදියටත් ලියනවා. මෙහෙම කෑලි දානවා. එක එක එහෙම කරන්නේ නැහැ. මේක පැන්සල මෙහෙම තියලා තනි ඉරක් තමයි මේ විදිහට අඳින්නේ. දැන් බලන්නකෝ. අපි ඔන්න අංක 1 එහෙම නැත්නම් 1ේ ඉලක්කම මේ විදිහට ක්‍රොනික මෝඩි තියලා බලමු. ඔන්න.
දැන් පේනව නේද ලස්සනට මේ මෝඩි වලින් එකේ ඉලක්කම හැදිලා තියෙනවා දැන් ඔන්න එක ලියන්න අපි ඉගෙන ගත්තා මේක හරිම ලේසි තනි ඉරක් තමයි අඳින්න තියෙන්නේ උඩ ඉඳන් පහළට තනි කෙලින් ඉරක් අඳින්න තියෙන්නේ හරි දැන් අපි එකේ ඉලක්කම කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගත්තා දැන් අපි එකේ ඉලක්කම කොහොමද ලියන්නේ කියලා බලුවා නේද එකේ ඉලක්කම ලිව්වා ඊට පස්සේ ඒක උඩින් ලස්සන්ට ටොනික් මෝඩි දෙලා අපි ඒ හැඩයටම ලස්සන්ට හැදුවා දැන් අපි යන්නේ දෙකේ ඉලක්කම හිම නැත්තම් දෙකේ සංඛ්‍යාව ඉගෙන ගන්න දැන් දෙකේ ඉලක්කම ලියන්නේ කොහොමද කියලා අපි මුලින්ම බලමු දැන් අපි දෙක ලියන්න පටන් ගන්න මෙන්න මෙතනින් උඩින් දැන් මේ විදිහට මෙහෙම පොඩ්ඩක් රවුම් විදිහට ඇවිල්ලා පල්ලෙහාට මෙහෙම එනවා ඇවිල්ලා මෙන්න මේ හරියෙන් නැවතිලා අපි මේ පැත්තට කෙලින් ඉරක් තමයි අඳින්න ඕනේ ආපහු බලමු මෙන්න මෙතනින් පටන් ගන්නවා චුට්ටක් රවුම් කරගෙන පහලට ඇවිල්ලා අනිත් පැත්තට මේ විදිහට කෙලින් ඉරක් අඳිනවා ඔන්න දැන් අපි අංක 2 එහෙම නැත්තම් 2 ඉලක්කම ලිව්වා දැන් 2 ඉලක්කම අපි අර කලින් වගේම මේ විදිහට ට්‍රොනික් මෝඩි තියලා බලමු ඔන්න දැන් බලන්න මේ හැඩේම එනවද කියලා දැන් මේ ඉලක්ක මෝඩි සංඛ්‍යාව දිගේ තමයි මේ විදිහට මෝඩි තියන්නේ එතකොට ඔන්න අපිට බලා ගන්න පුළුවන් අවසානයේදී කොහොමද මේ ඉලක්කමේ හැඩේ එන්නේ කියලා. දැන් පේනවා නේද ලස්සනට දෙකේ ඉලක්කම හැදිලා තියෙනවා දැන් අපි කලින් ලිව්ව ඉලක්ක මුඩින් තමයි මේ විදිහට මුඩි තියලා තියෙන්නේ එතකොට ඔන්න ඒ හැඩයෙන්ම අපිට දෙකේ ඉලක්කම හදා ගන්න පුළුවන් වුණා හරි දැන් මේ වෙනකොට අපි එක ලියන්නේ කොහොමද දෙක ලියන්නේ කොහොමද ඊළඟට ඒ ඉලක්කමේ හැඩයට අපි ට්‍රොනික් මෝඩි තියලා ඒ හැඩේම හදාගත්තා. පූච්චි පුතාලා දැන් ටීචර්ත් එක්ක එකතු වෙලා ඒක බැලුවා කොහොමද කරන්නේ කියලා. දැන් අපි අද දවසේ ඉගෙන ගන්න අවසාන ඉලක්කම මොකක්ද කියලා බලන්නයි යන්නේ. කොහොමද මේක නිවැරදිව ලියන්නේ කියලා දැනගන්නයි හදන්නේ. මොකක්ද දැන් ඊළඟට අපි ඉගෙන ගන්න යන ඉලක්කම? ඔව් 3 නේද? අපි බලමු දැන් 3 කොහොමද නිවැරදිව ලියන්නේ කියලා. දැන් මෙන්න මේ විදිහට 3 ලියනකොට අපි මෙන්න මෙතනින් තමයි පටන් ගන්නෙ. මේ විදිහට මේක රවුම් වෙලා මෙන්න මෙතනින් නවතිනවා. ඊට පස්සේ ආපහු ආපස්සට ඇවිල්ලා අර කලින් වගේම මෙහෙම රවුම් කරලා මෙතනින් නවත්තනවා. දැන් මේක හරියට බෝල දෙකක් එකට එකතු කරලා ඒක භාග භාග අයින් කරා වගේ තමයි. මෙන්න මෙතනින් පටන් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට රවුම් විදිහට මෙන්න මෙතනින් නවත්තලා ආපස්සට ඇවිල්ලා අර කලින් වගේම රවුමට මෙහෙම ගන්නවා. හරිම ලේසි මේක. හරියට දැන් මේ පැත්ත හැරෙවොත් එහෙම වවුලෙක් වගේ නේද? ඔගොල්ලෝ චිත්‍ර අඳිනකොට වවුලෝ අඳින්නේ අන්න ඒ වගේ. ඔන්න 3 ඉලක්කම. දැන් අපි බලමු අර කලින් හැදුවා වගේම මේ විදිහට ට්‍රොනික් මෝඩි තියලා කොහොමද 3 ඉලක්කමේ හැඩය හදාගන්නේ කියලා. ට්‍රොනික් මෝඩි තිබ්බාම අපිට පේනවා 3 ඉලක්කමේ හැඩය හැදිලා තියෙනවා. දැන් අපි මේ වෙනකොට 1 2 3 කියන ඉලක්කම් 3ම ලියන්නේ කොහොමද? නිවැරදිව ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා.
දැන් ඔන්න ටීචර් ආයෙත් ඔයාලට මේ බෝඩ් එකේ ලියලා පින්තූර ඇසුරෙන් කොහොමද ඉලක්කම් හඳුනාගන්නේ කියලා කියලා දෙන්නයි යන්නේ. දැන් හැමෝම හොඳට බලා ගන්න ටීචර් මොනාද අඳින පින්තූර කීයක් අඳිනවද ඒ පින්තූරයට අදාළව එන ඉලක්කම මොකද්ද කියලා. දැන් මේ වෙනකොට අපි නිවැරදිව කොහොමද 1 2 3 කියන සංඛ්‍යා 3 එහෙම නැත්නම් ඉලක්කම් 3 ලියන්නේ කියලා හොඳින් ඉගෙනගෙන තියෙන්නේ. දැන් අපි පින්තූර ඇසුරෙන් ඉලක්කම් එහෙම නැත්නම් සංඛ්‍යා ලියන්නයි යන්නේ. දැන් අපි පින්තූර දිහා බලලා ඒවා ගණන් කරලා නිවැරදි ඉලක්කම එහෙම නැත්නම් නිවැරදි සංඛ්‍යාව ලියන්න කොහොමද කියලා බලමු. දැන් ඔන්න පුතාලට පේනවා මෙන්න මෙතන මොකද තියෙන්නේ? ඔව් පුංචි ගසක් තියෙනවා. දැන් මෙතන ගස් කීයක් තියෙනවද බලන්න. ඔව් ගස් තියෙන්නේ එකයි. කීයක් තියෙනවද? එක ගසයි තියෙන්නේ. එහෙනම් මේ මෙතනට ගැලපෙන ඉලක්කම මොකද්ද? ඔව් එකේ ඉලක්කම නේද? එක. දැන් අපි එක ලියන්නේ කොහොමද කියලා දන්නවා. මෙන්න මෙතනින් පටන් අරගෙන මෙහිම පහළට තනි ඉරක්. හරිම ලේසියි එක ලියන්න. මෙතනින් පටන් ගත්තා පහළට මේ විදිහට තනි ඉරක් ඇඳා. ඔන්න දැන් එක අපි ලිව්වා. දැන් බලන්න මෙන්න මෙතන. මෙතන මොනවාද තියෙන්නේ? මල් නේද? මල් කීයක් තියෙනවද අපි ගණන් කරලා බලමු. 1යි 2යි. කීයද? දෙකක් තියෙනවා. එහෙනම් දැන් අපි දන්නවා කොහොමද දෙක ලියන්නේ කියලා. හරි. මෙන්න මෙතනින් පටන් අරගෙන මේ විදිහට රවුම් වෙලා මෙන්න මේ විදිහට ආපස්සට ඉරක් යනවා. ඔන්න දැන් අපි දෙක ලියුවා. ඊළඟට බලන්න මෙතන මොනවාද තියෙන්නේ කියලා. කොළ නේද? කොළ කීයක් තියෙනවද අපි ගණන් කරලා බලමු. 1යි 2යි 3යි. කීයද? 3ක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා 3 ලියන්නේ කොහොමද කියලා නේද? ඔන්න බලන්න. මෙතනින් පටන් අරගෙන මේ විදිහට රවුම් වෙලා මෙතනින් නවත්තනවා. ආපස්සට ඒ විදිහටම එකක් ලියනවා. ඔන්න 3. දැන් ඔන්න අපි 1 2 3 කියන ඉලක්කම් 3ම කොහොමද පින්තූරත් එක්ක ගණන් කරලා නිවැරදිව ලියලා තියෙනවා. දැන් ඔන්න තනියම ඉලක්කම් 3 ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පින්තූර දුන්නත් පස්සේ ඒව ගණන් කරලා කීයද කියලා 1ද 2ද 3ද කියලා නිවැරදිව ලියන්න පුළුවන් හැකියාවක් දැන් ඔන්න ඕගලන්ට තියෙනවා. දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ කොහොමද 1 2 3 කියන ඉලක්කම් 3 එහෙම නැත්නම් සංඛ්‍යා 3 නිවැරදිව ලියන්නේ කියලා. ඊළඟට අපි ඉගෙන ගත්තා පින්තූර එහෙම නැත්නම් රූප දීලා තියෙනකොට ඒව ගණන් කරලා ඒකට අදාළ සංඛ්‍යාව ලියන්නේ කොහොමද කියලා. දැන් ඔන්න ටීචර් ඔයාලට කියලා දෙන්න යන්නේ අපිට සංඛ්‍යාව දීලා තියෙනකොට එහෙම නැත්නම් ඉලක්කම දීලා තියෙනකොට අපි ඒකට පින්තූර අඳින්න ඕන විදිහ. දැන් පුතාලට පේනවා මං ඉලක්කම් 3ක් කියලා තියෙනවා. අපි බලමු මුලින්ම මොකද තියෙන ඉලක්කම? ඔව් 1. කීයද? 1. දැන් ඔන්න 1 දීලා තියෙනකොට අපි කොහොමද පින්තූර අඳින්නේ? කීයක් අඳින්න ඕනද? 1 නම් 1 පින්තූරයයි. දැන් බලන්න මෙන්න මේ විදිහට ඇපල් ගෙඩි කීයක් අඳින්න ඕනද? 1යි. දැන් මෙතන ඇපල් ගෙඩි කීයද? 1 අපල් ගෙඩියයි. 1යි තියෙනයි මෙතන තියෙන සංඛ්‍යාව කීයද? ඉලක්කම කීයද? 1. ඒ නිසා අපි අඳින්නේ 1යි. දැන් ඊළඟට බලන්න මෙතන තියෙන්නේ කීයද? 2 නේද? එහෙනම් අපි ඇපල් ගෙඩි කීයක් අඳින්න ඕනද? ඔන්න බලමු. ඔන්න 1යි. හරිද? නෑ නේද? තව කීයක් එන්න ඕනද? තවත් එකක් එන්න ඕන. ඔන්න 1යි. ඊළඟට 2යි. 1 2. දැන් ඔන්න මෙතන ඇපල් ගෙඩි කීයද? 2ක් තියෙනවා. මේ තියෙන්නේ 2. අපි දැන් ඒ හින්දා ඇපල් ගෙඩි 2ක් ඇඳා. බලන්න ඊළඟට තියෙන්නේ කීයද? 3 නේද? 3. දැන් 3 නම් අපි ඇපල් ගෙඩි කීයක් අඳින්න ඕනද? ඔව් 3ක් අඳින්න ඕනේ. බලමු. 1යි 2යි 3යි. දැන් ඇපල් ගෙඩි කීයක් තියෙනවද මෙතන? 3යි. ඔන්න දැන් 1 තියෙනවා නම් අපි 1 ඇපල් ගෙඩියක් ඇඳලා
දෙක තියෙනවා නම් අපි ඇපල් ගෙඩි දෙකක් ඇඳා තුන තියෙනවා නම් අපි ඇපල් ගෙඩි තුනක් ඇඳා ඔන්න දැන් ඉලක්කම එහෙම නැත්නම් සංඛ්‍යාව දුන්නාම අපිට පුළුවන් වෙන්න ඕනේ ඕනෑම පින්තූරයක් ඒ අදාළ සංඛ්‍යාවට අනුව ගණන් කරලා අඳින්න දැන් අපි මේ වෙනකොට කොහොමද 1 2 3 කියන සංඛ්‍යා තුන ලියන්නේ කියලා නිවැරදිව ඉගෙන ගත්තා නේද දැන් අපි ඉගෙන ගත්ත ඒ පාඩම ඇසුරෙන් පුංචි අභ්‍යාසයක් කරන්නයි යන්නේ දැන් බලමු මොකද්ද මේ අභ්‍යාසය කියලා දැන් පුතාලට පේනවා මේ කොටුව ඇතුලේ මොකද්ද තියෙන්නේ ඔව් අන්නාසි ගෙඩියක් නේද අන්නාසි ගෙඩි කීයක් තියෙනවද මෙතන එකයි නේද එක අන්නාසි ගෙඩියයි එහෙනම් ඔන්න අපි මෙතනින් එකේ ඉලක්කම ලියලා තියෙනවා එක ලියලා තියනවා නේද අන්නාසි ගෙඩි එකයි අපි පහලින් එක ලියලා තියනවා ඊළඟට මේ කොටුවේ මොනවාද තියෙන්නේ ගස් ලබු ගෙඩියක් නේද එතන කීයක් තියෙනවද ආ එතන තියෙන්නේ එකයි කීයද එකයි ඔන්න දැන් යටින් එක ලියලා තියනවා ඊළඟට බලන්න මේ මොනවාද තියෙන්නේ ඕ කොස් ගෙඩියක් තියෙනවා නේද මොනවාද කොස් ගෙඩියක් එතකොට දැන් කොස් ගෙඩි කීයක් තියෙනවද මෙතන එකයි නේද ආ ඔන්න දැන් අපි යටින් එක දාලා තියෙනවා දැන් ඔන්න ඒ විදිහට නිවැරදිව එක ලියන්න හුරු වෙන්න පුංචි අභ්‍යාසයක් මේ පහලිනුත් තියෙනවා බලන්න දැන් අපි එක ලියන්න පටන් ගන්න යටින්ද නෑ නේද උඩින් ටීචර් බෝඩ් එකේ ලියලා පෙන්නුවානේ මෙන්න මේ උඩින් තමයි අපි එක මෙහෙම පහලට ලියන්නේ එතකොට දැන් ඔන්න අපිට තුනක් උදාහරණ විදිහට ලියලා තියෙනවා දැන් ඔන්න ඉතුරු ටික පුංචි ඔයාලා තනියෙන් තමයි ලියන්න ඕනේ මේ බලන්න මෙතනින් පටන් ගත්තාම ටීච එකක් ඇඳලා පෙන්නන්න මෙන්න මෙතනින් මේ ඉතලයක් දාලා තිනා පහලට මේ විදිහට අඳින්නයි ඕනේ මෙතන ඉඳන් පහලට මේ කඩේරි දිගේ මෙහෙම ඇඳගෙන යන්න දැන් ඔන්න ඒ විදිහට කඩේරි මත එහෙම නැත්නම් තිත්තිරි මත ඕගොල්ලෝ එකේ ඉලක්කම ලියලා ඊට පස්සේ මේ හිස් කොටුවල තනියම එක ලියන්න ඕනේ. දැන් අපි මේක උඩ ලිව්වට පස්සේ අපිට හොඳට පුරුදු වෙනවා කොහොමද එක ලියන්නේ කියලා. ඊට පස්සේ තනියෙන් මේ කොටුව ඇතුලේ මේ විදිහටම ලියන්නයි තියෙන්නේ. හරි. දැන් බලන්න ඊළඟ අභ්‍යාසය. දැන් ඔන්න අපි පළවෙනි අභ්‍යාසයෙන් එක ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් අපි මේකෙන් දෙක ලියන්නේ කොහොමද කියලායි බලන්නේ. හරි දැන් බලන්න පළවෙනි කොටුව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඔව් පොත් තියෙනවා. බලන්න පොත් කීයක් තියෙනවද කියලා ගණන් කරමු බලන්න. 1යි 2යි. කීයක් තියෙනවද? ඔව් පොත් දෙකක් තියෙනවා මේ කොටුව ඇතුලේ. ඔන්න දැන් අපි ඒ නිසා 2 මෙතනින් පහලින් කොටුව පහලින් තියලා තියෙනවා. ඊළඟ කොටුව බලන්න. ඊළඟ කොටුව ඇතුලේ මොනවද තියෙන්නේ? පැන්සල් නේද? පැන්සල් කීයක් තියෙනවද කියලා අපි ගණන් කරලා බලමු. 1යි 2යි. ආ එතන පැන්සල් 2යි තියෙන්නේ. ඔන්න එහෙනම් ඒ කොටුව යටිනොත් 2 ලියලා තියෙනවා. ඊළඟ කොටුව බලන්න. මොනවාද ඊළඟ කොටුවේ තියෙන්නේ? මකන නේද? මකන කැලේ කීයක් තියෙනවද? ගණන් කරමු 1යි 2යි. එතනත් කීයද? 2යි තියෙන්නේ. ඔන්න දැන් ඒ කොටුව යටිනොත් 2 ලියලා තියෙනවා. දැන් බලන්න 2 නිවැරදිව ලියන්නේ කොහොමද කියලා මෙතන හොඳින් බලන්න. මෙන්න මේ 1 2 3 කියලා පියවර 3කින් ඕගලන්ට පෙන්눔 කරලා තියෙනවා. ඒ කියන්නේ අංක 1ෙන් තමයි පටන් ගන්නෙ. මේ බලන්න. 1ෙන් පටන් අරගෙන මේ ඊතලයේ දිගේ මෙහෙම ගිහිල්ලා 2 ලියන්න තියෙන්නේ. දැන් බලමු. මේ බලන්න. දැන් උන ඕගලන්ට කොටු 3ක 2 ලියලා තියෙනවා. ඊළඟට තනියෙන් පුතාලා කඩේරි මත එහෙම නැත්නම් තිත්තිරි මත ලියන්න ඕනේ. බලන්න මෙන්න මේ ඊතලයේ දාලා තියෙන තැන මෙන්න මේ ලොකු ඩොට් එකක් තියෙන්නේ ලොකු තිතක් තියෙන තැනින් පටන් අරගෙන ඒ තිත් උඩ මේ විදිහට දෙක ලියාගෙන යන්න තියෙන්නේ බලන්න මෙතනින් පටන් අරගෙන මෙහිම තිත්තිරි උඩ ඔන්න දැන් දෙක ලිව්වා දැන් මේ විදිහට තව පේලියක්ම තියනවා ලියන්න ඊට පස්සේ ඔන්න දැන් තනියෙන් දෙක ලියන්න පුළුවන් වෙන්න ඕනේ මේ හිස් කොටුව ඇතුලේ. එතකොට හිස් කොටු පේලි දෙකක් තියෙනවා තනියම දෙක ලියන්න තියෙන්නේ දැන් පුංචි ඔයාලට. දැන් ඔන්න 1 2 කියන ඉලක්කම් දෙකම අපි ලිව්වා ඒ වගේම පින්තූර ඇසුරෙන් අඳුන ගත්තා. දැන් බලන්න ඊළඟට තියෙන අභ්‍යාසයේ මොකද්ද තියෙන්නේ?
තුන නේද? අපි ඊළඟට බලමු තුනේ ඉලක්කම නිවැරදිව ලියන්නේ කොහොමද කියලා ඔයාලා තනියම. බලන්න ඊළඟට මෙන්න මේ කොටුව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. කැරට් නේද? කැරට් අල කීයක් තියෙනවද? අපි ගණන් කරලා බලමු. 1යි 2යි 3යි. කීයක් තියෙනවද? 3ක්. ඔන්න දැන් කොටුව පහලින් 3 දාලා තියෙනවා. දැන් ඊළඟ කොටුවේ මොනවද තියෙන්නේ? ඕ නේද? බීට් අල කීයක් තියෙනවද? 1යි 2යි 3යි. ඔන්න එතනක් තියෙනවා 3ක්. ඔන්න දැන් එතනක් පහලින් 3 ලියලා තියෙනවා. ඊළඟ කොටුව බලන්න මොනවද මේ තියෙන්නේ? වට්ටක්ක නේද? වට්ටක්ක කීයක් තියෙනවද? බලමු ගණන් කරලා. 1යි 2යි 3යි. ඔන්න එතනත් වට්ටක්ක ගෙඩි 3ක් තියෙනවා. ඒ නිසා අපි ඒ කොටුව පහළනොත් 3 ලියලා තියෙනවා. දැන් ඔන්න ඒ විදිහට අපි 3ේ ඉලක්කම ලියන්නයි යන්නේ. දැන් බලන්න අර කලින් වගේම 1 2 3 4 කියලා පියවර 4කින් මේ සංඛ්‍යාව එහෙම නැත්නම් 3ේ ඉලක්කම නිවැරදිව ලියන්නේ කොහොමද කියලා කියේ. දැන් බලන්න මෙතනින් පටන් අරගෙන මෙහිම ගිහිල්ලා ආපහු මෙන්න මේ ඊතලයේ දිගේ යන්න තියෙන්නේ. එතකොට ඔන්න ලස්සන්ට 3 ලියවෙනවා. දැන් ඕගලන්ට මේ විදිහට කොටු 3ක 3 ලියලා තියෙනවා. ඊළඟට තිත්තිරිමත ලියන්න තියෙන්නේ. දැන් බලන්න මෙන්න මේ ලොකු ඩොට් එකෙන් පටන් ගන්න. එතන ඉඳන් ඊතලයේ දිගේ මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම නවතිනවා. දැන් බලන්න ඊළඟ එක මෙතන ලොකු ඩොට් එකෙන් පටන් අරගෙන මෙන්න මේ තිත්තිරි දිගේ යනවා. දැන් ඔන්න ඒ විදිහට අපිට ලස්සනට 3 ලියන්න පුළුවන්. ඊළඟ දැන් ඔන්න ඒ විදිහට 1 2 3 කියන සංඛ්‍යා 3ම අපිට දැන් තනියම ලියන්න හැකියාව තියනවා නේද? අපි පාඩම හොඳින් ඉගෙන ගත්තා. ඒ නිසා අපිට දැන් ඒක තනියම කරන්න පුළුවන්. දැන් ඊළඟට තව පුංචි අභ්‍යාසයක් තියෙනවා. බලන්න. දැන් බලන්න මේ පැත්තේ කොටු 3ක් තියෙනවා. ඒ කොටු 3 ඇතුලේ පින්තූර තියෙනවා. දැන් මේ පැත්තෙත් කොටු 3ක් තියෙනවා. හැබැයි මේ පැත්තේ තියෙන පින්තූරද? නෑ. මේ පැත්තේ තියෙන්නේ ඉලක්කම්. දැන් අපි බලමු මේ පින්තූරේට ගැළපෙන ඉලක්කම කොහොමද තෝරගන්නේ. ඊට පස්සේ ඒක අපි යා කරන්නත් ඕනේ. දැන් මෙතන කවුද ඉන්නේ? ඔව්, අලියෙක් නේද? කීදෙනෙක්ද? එක අලියයි. එහෙනම් ගැළපෙන ඉලක්කම මොකද්ද? ගැළපෙන සංඛ්‍යාව 1 නේද? මෙන්න මෙතන පහළම තියෙන එක. එහෙනම් අපි දැන් මෙන්න මේක මෙන්න මේ විදිහට යා කරනවා. ඊළඟට බලන්න ඊළඟ කොටුවේ කවුද ඉන්නේ? ලස්සන මුව පැංචු දෙන්නේ නේද? දැන් බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. 1යි 2යි. එහෙනම් මේකද හරියන්නේ? නෑ නේද? මේක නෙමෙයි, මේක වැරදි. එහෙනම් මෙතන දෙන්නෙක් ඉන්නව නම් කීයද ගැලපෙන්නේ? 2 නේද? 2ේ ඉලක්කම තමයි. එහෙනම් අපි දැන් මේ කොටුව යා කරනවා මෙන්න මේකට. දැන් ඔන්න ඊළඟට බලන්නකෝ මේ කොටුවේ කවුද ඉන්නේ? ඔව්, පුංචි පූස්පටව 3 දෙනෙක් ඉන්නවා. බලමු 1යි 2යි 3යි. එහෙනම් දැන් ගැලපෙන ඉලක්කම මොකද්ද? 3 නේද? ඉතුරු වෙලා තියෙන්නේ 3. ඔන්න දැන් අපි ඒක යා කරනවා. ඔන්න දැන් අපි පින්තූරය අනුව ගැලපෙන සංඛ්‍යාව එහෙම නැත්නම් ගැලපෙන ඉලක්කම තෝරලා යා කරා. ඉතින් ඔන්න අද දවසේදී අපි අපේ එක ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව ගණිතයේ විෂය යටතේ 1 සිට 3 තෙක් නිවැරදිව සංඛ්‍යා ලියන්නේ කොහොමද කියලා බොහොම හොඳින් ඉගෙන ගත්තා. කොහොමද නිවැරදිව සංඛ්‍යාව ලියන්නේ? ඊළඟට පින්තූර දීලා තියෙනකොට ගැලපෙන ඉලක්කම එහෙම නැත්නම් සංඛ්‍යාව තෝරන්නේ කොහොමද? ඊළඟට ඉලක්කම දීලා තියෙනවා නම් ඒකට අදාළව පින්තූර අඳින්නේ කොහොමද කියලා අපි අද ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේම පුංචි ඔයාලා ටීචර්ත් එක්ක එකතු වෙලා අභ්‍යාසත් කරා. එහෙනම් අද අපි අපේ පාඩමෙන් සමු අරගෙන යන්නයි හදන්නේ. හැබැයි ආපහු දවසක මේ වගේම ලස්සන වැදගත් පාඩමක් එක්ක අපි පුංචි ඔයාලගේ ගෙදරට එනවා. ඉතින් ගිහින් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ආයෙ පෝවයි.